Hi guys, welcome back to my YouTube channel. I am going to I am going to go to the house. I'm a body. Yeah, the way Hadalari and I came to Tuck Matatarang, and we like a Chutak then Gatkara. Rasta Tinina, my mother, then Kanagang, even Silan, eh? Balum Kala. Come as soon as Kalabal Madamaki. Kala Balamu. Kala Balaki and Bala. Okay, no dab jati and name. Anna. What is it? Molu. Hmm. He is a very good guy. 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 He is a I will have done it in one at the young. Well, Tama is doing it. But that's a camera. Cadu mother. Blogging him on Balana video. Enjoy them. I'm Roman, I am going to go to the video. I am going to go to the camera. I am going to go to Bye. Atherum maram rasai lamayeka. Iting api ekat kala. Then all a balloon, the api me kick a car in kohede anikia. Api gya follows katan. Oshi kiwa then vilava hatarai nisa apita vilava ne loku deyak hadanne e nisa api cutlet hadamu kiyala. Eya kiwa polos cutlet hadanne danna api eka hadamu kiyala. Thin api giya polos kadanna. Boy hello meka de set wen hariyata. Haa. Haa eka de set ela thin. Set ela thin. Haa. Adda pa. Beating. Polos gediya kadagena giya oka kapanna. Kapanna gihama kapuhama thamai dakke eka polos neme ekara kos vela kiyala. Eka punchi gediyak nisa api itu eka polos kiyala. Itin eka ganna beri nisa e wede athahariya. Api ita passe nikan cutlet haduwa. Unma usanne ochchara. Gahe haduna gedi. Eat passing every day, hurry again at the inda, eka atherla dala. Osha the best of a date. Din them mea, lunu capanoa, niteva, okuma, avasha deval, hurry at a hadagana kamantama inni. Eating, ea lunu tika capana velave, mang yada, hadra duna, rasum rasumunu, copy a cup. ඉතින් අපේ ඕෂිටත් කෝපි එකක් හදලා දීලා මමත් කෝපි එකක් හදාගෙන බිව්වා අපේ ඕෂි අඬාන තමයි ලුණු කපන්නේ ලුණු කපනකොට කොහොමත් ළමයි අර ලුණු වල තියෙන සැරට අපිට ඉබේටම කඳුළු වෙනවා ඉතින් ඕෂි බීදපි කඳුළු බීදපිද ලුණු කපනවා ඉතින් මමත් වීඩියෝ කරගෙන ඉඳලා හරියන්නේ නැහැ ඉතින් පේන්න හරි වැඩක් කරන්නේ බෑ ඉතින් මමත් එයාට help එකක් විදිහට සුදු ලුණුයි ඉඟුරුයි කොටලා දුන්නා ඔන්න ඒ අතරතුරේ අපේ අල ටිකක් තැම්බිලා ඉවරයි.
අපි ෆෙෂර් කුකර් එකේ තමයි අර ඉක්මනට අල තඹ ගන්න ඕන හින්දා අල ටික තැඹුවේ. අපේ පපි ඒකට අර දුම් දානවනේ. ඒ නිසා ඒකට බය වෙලා ඒකට බුරනවා. ඊට පස්සේ මේ ඕෂි මට අලුත් ටිප් එකක් කියලා දුන්නා. මේක අපි සාමාන්‍යයෙන් කට්ලට් මේවා කරන්නේ මේ අර බිත්තර සාරු වලින්නේ. මෙයා කිව්වා කට්ලට් එකේ අර තික් එක වැඩි කරන්න මේක කරලා බලන්න කියලා. මේකට ඉස්සෙල්ලාම දැම්මේ ලුණුයි, කියන්නේ පාන් පිටි වලට ලුණු ටිකක් දාලා මේකට ඕන නම් කහ දාගන්න කිව්වා. ඊට පස්සේ චුට්ට චුට්ට වතුර දාලා ඒක හොඳට අර දියාරු ගතිය වෙනකන් කලවම් කරන්න කිව්වා. ඊට පස්සේ මට කිව්වා කෝන් ෆ්ලවර් ටිකකුත් ඒකට දාන්න. එතකොට ඒකේ අර 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 කර කර ගාලා හැපෙන ගතිය හොඳට එනවා කියලා. ඉතින් ඊට පස්සේ යාට එයා ඒක හොඳට තික් වෙනකන් හැඳි ගෑවා. බලන්නකෝ. හරි, දැන් ඔන්න බැට එක හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අලව අල ටිකේ පොතු ගලව ගන්න එක. ඉතින් මමයි යෝෂි අල ටිකේ ඉක්මනට පොතු ගලව ගත්තා. ඊට පස්සේ මම අලයි කැරටුයි පොඩි කරගත්තා. ඒ අතරතුරේ අපේ යෝෂි දැන් අවශ්‍ය හැමදේම ලෑස්ති කරලා ඉවරයි. ඉතින් ලූණු, කරපිංචා, අමු මිරිස්, එතකොට ලූණු සුදු ලූණු, මේ තියෙන අපි හදාගත්ත පේස්ට් එක, එතකොට බිස්කට් කුඩු, ඒ වගේම අලයි කැරටුයි පොඩි කරලා, බිත්තර, මාළු මාළු පොඩි කරලා, මේ දේවල් තමයි අපි එකතු කරේ අපේ රසම රස කට්ලට් එකට. ඔන්න අපි දැන් පළවෙනි අදියර පටන් ගන්න යන්නේ. ඉස්සල්ලාම අපේ ඕෂි තාච්චිය ලිපේ තියලා ඒකට තෙල් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට සුදු ලූණුයි ඉඟුරුයි පේස්ට් එක දාලා හොඳට රන්වන් පාට වෙනකම් චුට්ටක් බැදෙන්න දෙන්න කිව්වා. ඉතින් දැන් ඊට පස්සේ ඒක බැදිලා ඉවරුනහම එයා ඒකට දැම්මා ලූණුයි කරපිංචා අමු මිරිස්. ඒ තුන දාලා ඒ තුනත් හොඳට බැදෙන්න දෙන්න ඕනේ. ඔන්න ඊට පස්සේ ළමයි ඒක හොඳට බැදුනට පස්සේ ඒකට දාගන්න ඕනේ අපි අර අල පොඩි කරගත්ත එක. අලයි කැරටුයි අපි ඒකටනේ පොඩි කරගත්තේ. ඉතින් ඒක දාලා ඊට පස්සේ අපි බිත්තරේ ළමයි කඩලා දාගන්න. මොකද මම එහෙම කියන්නේ ඒක දැම්මහන් පස්සේ කවලම් කරගන්න අපිට ලේසි. ඉතින් අපි එහෙම බිත්තරේ දාගෙන හොඳට අපේ ඕන පේස්ට් එක හදාගත්තා. ඊට පස්සේ අපි කට්ලට් බෝල ටික හැදුවා ඕෂීමයි. අපි බැලුවේ ළමයි අර තුන් දෙනෙක්ට, කියන්නේ මේ සෝරි එක්කෙනෙක්ට තුන ගානේ මේ තමයි හැදුවේ. ඉතින් ඊට පස්සේ අමකුවා ටිකක් කට්ලට් එක ලොකු වැඩි කියලා. ඊට පස්සේ අපි ආයේ පොඩිවට බෝල ටික හදාගත්තා. ඊට පස්සේ අපේ ඕෂි හැදුව අර පේස්ට් එකේ තවරලා මම බිස්කට් කුඩුවල තැවරුවා. ඕෂි කිව්වා අර අර කර කර ගාලා එන මේක අර ටිකක් අර ලස්සන වෙන්නත් එක්ක අපි දෙපාරක් දාමු කියලා. දැස්සේ මේ දැන් එයා එකපාරක් පේස්ට් එකේ ගාලා මට දෙනවා බිස්කට් කුඩු තවරන. ආයේ ඒ පේස්ට් එක දාලා කලවම් කළා. ආයේ බිස්කට් කුඩු වල ගෑවා. එහෙම තමයි ඒක හැදුවේ. ඒක ඇත්තටම අර බෝල පොඩි වුණාට ළමයි අර මේ එහෙම තවරලා එද්දී ඒක සාමාන්‍ය විදිහට ලස්සන අර කලින් හැදුවා වගේ ලොකු වුණා. එහෙම හදලා බලන්න ඒක ඇත්තටම රසයි. හරි ළමයි, ඔන්න බෝල ටික නම් හදාගෙන ඉවරයි. ඔන්න දැන් අපි බැද ගන්න ඕනේ. ඉතින් මේ පළවෙනි හතර මේක දැක්කහම මට කනකන් ඉවසILLා තිබ්බේ නෑ. ඔන්න ඉතින් සේරම ටික කට්ලට් ටික දැන් අපි හදලා ඉවරයි. මාරු සුවඳයි ළමයි, හරිම ලස්සනට ආවා ඒක. කන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් රස බලමු අපේ ඕෂිගේ රසම රස කට්ලට් එකේ. පටරන් ඉවසILLා බඩට දැන් දෙක තුනක් දාගෙන ඉවරයි. ඒක වෙනම කතාවක්. දැන් ටී එකක් හදාගෙන ඉතින් ටී එකත් එක්ක ටී එක.
ඉතින් ඔය වගේ තමයි අපි දෙන්න මුළු දවසම අද හිනා වෙවි සතුටින් තමයි හිටියේ. ඉතින් තැන්කියු ඕෂි මාවද බලන්න ආවට. ඉතින් ආයි ඉක්මනට මෙන්න අපි මේ වගේ රස කෑම හදලා මගේ යාළුවන්ට බලන්න දාමු. ඉතින් මේ මායි මල්ලි ඕෂිව ගෙදර දාන්න ටුක් එකක් දාගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් යාව ගෙදර යවන්නත් මට හරිම දුකයි. ඉතින් මමත් මේ විදිහට වීඩියෝ එක අද එන්ඩ් කරන්න තමයි යන්නේ. ඉතින් මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් හිටිය ඔයාට ගොඩාක් තැන්කියු. ආයි ඉක්මනින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් මං අරන් එන්නම්. Bye!